ඊළඟට කියනවා ලස්සනම කතාවක් මොකද්ද මේ තම්බපන්ණි පිටකය පිළිමද මිත්‍යා අදහසට දැන් එනවා මේ අවසාන අංග දෙක තම්බපන්ණි විනය පිටකයක් පිළිබඳ අපි ඒකේ අනුව මහින්දාගමනට පෙර රහතන් වහන්සේලා ගාව තිබුණ තම්බපන්ණි විනය පිටකය ඒකට මිහිඳු හාමුදුරුවෝ එන කොටත් ලංකාවේ මහ මේ තිබුණලු තම්බපන්ණි පිටකයක් විනය පිටකයක් මිහිඳු හාමුදුරුවෝ ලංකාවට එනකොට වැඩම කරනකොට මොකද කළේ ලංකාව හිටි රෝහණේ හිටපු රහතන් වහන්සේලා කණ්ඩායමක් ගිහිල්ලා අනුරාධපුරේට අර මිහිඳු හාමුදුරුවෝ ඉස්සරහා ගිහිල්ලා මිහිඳු හාමුදුරුවන්ට අර තම්බපන්ණි පිටකේ ගියා දුන්නා. ඔව් අහලා නැද්ද ඔවා? අහන්න ඕන. එහෙනම් දැන් අහලා බලමු. මේ අට කතා ඉතා පරිස්සමින් කියවන්න ඕන. සමන්තා සාධිකාව මේ නොයෙකුත් තියෙන අට කතා. මේ අට කතා මට මතක නැහැ දැන් අට කතා එනවා මම හරියට ඊළඟ වෙලසට අනේද කියන්නම්. ඒ අට කතා ඉතාම පැහැදිලිව සඳහන් කරලා තියෙනවා මිහිඳු මහ රහතන් වහන්සේ මෙහෙට වැඩම කරපු අවස්ථාවේ රුහුණේ හිටපු වික්ෂ රහතන් වහන්සේලා කණ්ඩායමක් වැඩම කරලා අනුරාධපුරයට මිහිඳු මහ රහතන් වහන්සේ ඉදිරියේ තම්බපන්ණියේ විනය දේශනා කරයි. මේක දැන් දෙහික සඳහන් කරලා තියෙන තම්බපන්ණියේ විනය. තම්බපන්ණිය කියන්නේ මෙහෙට තම්බපන්ණිය කියන්නේ මේ අපේ රටටනේ. එතකොට මේ එන්නේ රහතන් වහන්සේලා කට්ටිය. කාල සුමන, දීඝ සුමන. ඔබට මතකයිද මේ දීඝායු ගැන පොරොන් කරගෙන කියපු කතාව? ඒගොල්ලෝ රෝමේ හිටියේ කියලා. එතකොට දීඝ සුමන, කාල සුමන ඔය කාල කියන වචනේ මේ මේ යම රජුරන්ට හඳුන්වන නම කාල කියලා කියනවා නේද? එතකොට මේ මේ නම් තියන අය රහතන් වහන්සේලා උන්වහන්සේලා මිහිඳු මහ රහතන් වහන්සේ දකින්න වැඩම කරලා තම්බපන්ණියේ විනය කියවයි කියන්නේ. මොකද මේකේ අර්ථය තම්බපන්ණියේ විනය කියලා ඉතින් අපි කියනවා නම් එහෙම අපි මේ මොකයි රටක දැන් අපි අන්දරදමල කියන්නේ ආන්දර දෙමළ. ඉතින් ආන්දර ආපර ආන්ද්‍ර දෙමළ කොහොමද කියනවා ඒ දෙමළ ආන්ද්‍ර දේශයේ දෙමළ නේ අපි කියන මඩකලපු දෙමළ යාපනයේ දෙමළ රතුකරේ දෙමළ එහෙම කියලා කියන්නේ භාෂාවට ඒ භාෂාව මඩකලපු කතා කරන දෙමළ භාෂාවට වඩා යම් වෙනස්කම් යාපනයේ දෙමළ භාෂාවේ තියෙනවා ඉතින් ඒ වගේ කෙනෙක් කියනවා නම් අපි තම්බපන්ණියේ විනය දේශනා කරයි කියලා එහෙමනම් තම්බපන්ණිය කියන්නේ මේ රටේ තිබුණා විනය පිටකයක් ඒක මිදු මහ රහතන් වහන්සේ අසර දේශනා කරා දැන් මේ මොන මේකෙන් අපිට මම කියන්න හදන තර්කය තමයි මිදු මහ රහතන් වහන්සේ වැඩම කරන අවධිය වෙන විටත් අපේ රටේ කඳුකර ප්‍රදේශවල අපේ ස්වදේශික ප්‍රජාවෙන් එක කොටසක් මේ 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 දහම පිළිබඳව වැටහීමකින් හිටියා ඒ වගේම වික්ෂුන් වහන්සේලා සම්ප්‍රදායකට අපට හිටියා उदाहरण ततो अरिट्टो मेधावी तिस्सदत्तो च पंडितो विसारदो कालसुमनो तेरव च दीघनामको दीघसुमनो च पंडितो මේ කට්ටිය තමයි ඇවිල්ලා මේ තම්බපන්ණියේ විනය දේශනා කරන්නේ. හ්ම්. එතකොට බහුසුතෝ චූලනාගෝ මේ 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 ඔක්කොම රහතන් වහන්සේලා. හ්ම්. එතකොට ඒගොල්ලන්ගේ තියෙන මේ 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 විනයේ ච විසරදෝ සුමනෝ කියන සුමන කියන තෙරුන් වහන්සේ ගැන කියන්නේ පුනරේව සුමනෝ මේදාවි විනයේ ච විසරදෝ. මෙයයි ඇවිල්ලා තමයි මේ තම්බපන්ණියේ විනය දේශනා කරන්නේ. මේක සඳහන් වෙන්නේ සමන්ත පාසාදිකා විනය අට කතාවේ ආචාර්ය පරම්පරා වර්ණනා කියලා 36 වෙනි මේ කොටසේ සඳහන් වෙන ආචාර්ය පරම්පරා කියන කොටස බැලුවොත් එහෙම මෙන්න මේ කතාව අපිට හොයා ගන්න පුළුවන්. ඒ නිසා ඒක මේ අපි කියන එක නෙමෙයි සමන්ත පාසාදිකා විනය අට කතාව වෙන්නේ. කට්ට කතාවක්. ඒ අට කතාවේ සඳහන් වෙන එක තමයි මේ තම්බපන්ණියේ විනය කියන එක දෙවරක් ඒ ස්ථානයේ සඳහන් වෙලා තියෙනවා. ඒ තම්බපන්ණී විනය වූ කියන මේ කාරණය රෝහණයෙන් ආපු ධම්මපාලිත නමෝච රෝහණෝ සාදු පූජිතෝ රෝහණේ මනා ගෞරවයට ලක්වෙච්ච ධම්මපාලිත කියන නම තියෙන තෙරුන් වහන්සේත් වැඩියයි කියලා. ඉතින් දැන් මේ මේ නම් ලිස්ට් එකක් තියෙනවා මේකේ අපතේ. දැන් ඒ විශාල බොරු දෙකක් කියන ආකාරය තමයි අපි සාවධානව අහන් හිටියේ.
बोरु देखने में बोरु पकुरा मन दान मे बौद्ध दिन ज्ञान दान एमरु ना मन देख मे को बलांगे इन वह मे वगे वकीन आगे अभी बलू मे बोरु इन्ने को तनिंद मे तुम कियन समंत पास आदि कावितियन वकीला समंत पास आदि कावट ये गाता इन सला ये गाता तेने परिवार पाली मेन्ने परिवार पाली मे परिवार पाली එක කොටසක් ලංකාවේදී තමයි පරිසමාප්තියට පත්වන්නේ. මේ පිළිබඳව පර්යේෂණ කරපු උගත්තු ඉන්නෝ. ඒ අතරේ ප්‍රධාන තැනක් මෙතන අද මූලාසනයේ වුණා. මේ ඉස්සරහ හිටියට මූලාසනයේ වුණ අපේ ඔලිවර්ස් ඔලිවර් අබේනායක මහාචාර්යතුමා. එතුමා මේ පිළිබඳව හදාරලා තියෙනවා, ලියලා තියෙනවා, පර්යේෂණ කළා තියෙනවා. දැන් මෙතන මේ විස්තර කරන්නේ පරිවාර පාළිය විනය පිටකේ 5 වෙනි පොත මේක. මේ ඉදාපටම්ම විනය පිටකය සහ ත්‍රිපිටකය අරගෙන ආපු පිළිවෙල. මෙතන කියන්නේ කේන ආභතන්ති කවුද අරගෙන ආවේ කියලා අහන ප්‍රශ්නය. අරන් මේ මොකද ලංකාවේ තමයි මේ ගාථා මේ එකතු වෙලා පරිවාර පාලිය સમાප්තියට පත්වන්නේ. උත්තරයක් දෙනවා પરම්පරා භතං කියලා પરම්පරාවෙන් ආවයි කියලා. ප්‍රශ්නේ අහලා උත්තරෙත් දෙනවා. මේක හොඳ sannivedana ක්‍රමයක්. මේකට hypopora කියලා තමයි කියන්නේ. hypopora මේ රෙටොරික් ක්වෙස්චන් නෙවෙයි. රෙටොරික් ක්වෙස්චන් එකේදී උත්තරයක් දෙන්න අවශ්‍යම නැහැ. හයිපොපොරා කියන්නේ අලංකාර විශේෂයක්. හයිපොපොරා කියන්නේ ප්‍රශ්නය අහලා උත්තරෙත් දෙනවා. ඒකට අපේ සම්ප්‍රදායේ මහා විහාර සම්ප්‍රදාය කියන්නේ කතේතු කම්ම්‍යතා පුච්ඡා කියන්න කැමැත්තේ. ඔව්. රෙටොරික් ක්වෙස්චන් නෙවෙයි. මම එහෙම කිව්වා රෙටොරික් කියන්නේ අහලා උත්තරේ දෙන්න අවශ්‍ය නැහැ. ඒක නිකන් ඉන්න පුළුවන්. ඇයි මේ මෙහෙම කරන්නේ කියලා නිකන් ඉන්න පුළුවන් උත්තරේ නේද? මෙතන උත්තරේ තියෙනවා කේන ආබතන්ති પરම්පරාවත බලමු. මෙන්න ආපු පිළිවෙල උපාලි හාමුදුරුවෝ දන්න විනය එන්නේ උන්වහන්සේගේ විනය දර අතරේ යන් අතරේ අග්‍රස්ථානය පළවෙනි සංගායනාවේදී විනය බාර වෙටි උපාලි හාමුදුරුවෝ ඊළඟට ඒ හාමුදුරුවන්ගෙන් දාසක හාමුදුරුවන්ට දාසක හාමුදුරුවන්ගෙන් සෝනක හාමුදුරුවන්ට ඊට පස්සේ සිග්ගව හාමුදුරුවන්ට ඊට පස්සේ සිග්ගව හාමුදුරුවෝ තමයි මේ මුග්ගලි පුතිස හාමුදුරුවන්ගේ ගුරුතුමා මුග්ගලි පුත හාමුදුරුවෝ ඒගොල්ලෝ ජම්බු සිරිව්හයි ඒගොල්ලෝ මේ මෙතන පර්යාය වචනයක් ඉන්දියාවට කියන ජම්බු සිරිව්හයි මෙතන සිරිව්හයි අවුහය කියන වචන එකතු කරලා තියෙන ඡන්දානු මේක ගාථා බන්ධනයන් නිසා මේක පත්‍යාවක්තර ඉරට්ටේ පාදයක් ඒවා අපි ශිෂ්‍යින්ට නම් මෙහෙදී උගන්වනවා ඒ පද පිහිටන්න ඕන නිසා ඒ මාත්‍රා මේ ශ්‍රක ගන්න කතුවරයා එක එක ක්‍රම පාවිච්චි කරනවා පර්යාය පද ඒකට කියන්නේ මෙට්‍රිකල් ලයිසන්ස් එහෙම නැත්නම් පොයටික් ලයිසන්ස් කිවි අවසරය කියලා මහාචාර්ය වෝල්ටර් මාරසිංහ යන් මේක සිංහලට පරිවර්තනය කරනවා කවියට පුළුවන් එක එක දේවල් කරන්න මේක දූතේදි කාලිදාසත් කරනවා කඳුළු කියලා මොකද මන්දාක්‍රාන්ත වෘත්තේදි මැද එනවා තැනක් ලඝු පහයි ගුරු එකයි ඩම් 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 ඩි 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 ඩම් ඩම් ඩි ඩම් ඩම් ඩි ඩම් ඩම් නේ මන්දාක්‍රාන්ත ජලදි ෂඩගයර්ම් භවනතව තාත් ගුරුජී මෙතර මහා භයානක සංස්කෘතක තෙක්කින්න මහවතුගම පේමනන්ද හඳුන අපිට හරි සතුටු මෙහෙම ඉන්න ඒ භයානක කියන්නේ දැන් මේ ගැඹුරු කියන එකට සමාන වචනය උපාලි එතකොට එතන මොකද උත්සංගේවා මලින වසනේ සෞම්‍ය නික්ෂිප්ය වීනාං මද්ගෝත්‍රාංකං විරචිත පදං ගේය මුද්ගාතු කාමාහ තන්ත්‍රේ මාර්ද්‍රාං නයන සලිලයි සාරයින්ත්වා කතංචිත් භූයෝ භූයහ ස්වයම පිකෘතාං මූර්ඡනාං විස්මරಂತಿ එතන නයන සලිල කියලා වචනේ හදන්නේ කඳුළු වලට සංස්කෘතෙන් අශ්‍රු බාෂ්ප වගේ වචන වාෂ්ප වගේ වචන තියෙද්දි නයන සලිල හදන්නේ මෙට්‍රිකල් ලයිසන්ස් එක රකගන්න. ඒ කියන්නේ යාට ඩි 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 ඩම්ත එන්න ඕන. ඒ නිසා නයන සලිලයිහි හදන්න ඕන. ඉතින් ඒ නිසා ජම්බු දීප කියන්නේ නැතුව ජම්බු සිරි උහය කියලා කිව්වා. ඒවා කරනවා. भारत वेदी हदार मे हेम अंग्यम शिक्षा कल्प व्याकरण निरुक्त ज्योतिषंतता छंदो एव इगन गण मे छंद पे मेन मे के उपाली हामद्रो दासक हामद्रो सोनक हामद्रो सिग्गव हामद्रो मोगली पुत्रति सहद्रो मेघोलु पस् नम इंदिया तथो इतने पे महिंदो इट्टियो मे परिवार पालिय कथा महिंद हामद्रो इट्टिय සමහර පොත්වල ඉට්ටිය කියලා තියෙන එක ප්‍රශ්නයක් නේ. උත්තිය සම්බල මේ ලංකාවට වැඩම කරපු හාමුදුරු. බද්දනාමෝච පඬිතුම. ඒතේ නාගා මහා පඤ්ඤා මේ නාගයෝ නාගයෝ කියන්නේ රහතන් වහන්සේලා. මහා ප්‍රඥාවන්තවත් මේ රහතන් වහන්සේලා. ජම්බු දීපා ඉදහගත දඹ දිවින් මෙහි පැමිණියා. මෙහි කියන්නේ මෙහි ඩයක්සිස් මෙහි. වාග් විද්‍යාව කියන ඩයක්සිස් කියලා જાතියක් අවකාශය කියන මෙහි එහි වගේ ප්‍රකාශන. ඉදාගත. පීඩාධිපතිතුමා වාග් විද්‍යාඥයෙක් නේ. ඒකට මේ
එහෙම මේ අපිට වැරදුනොත් නිවැරදි කරන්න පුළුවන් ඔබතුමාට අන්න එහෙම කියලා කියනවා කවුද මේ මහින්ද හාමුදුරුවෝ ඉත්‍යා හාමුදුරුවෝ සම්බල හාමුදුරුවෝ ඒගොල්ලෝ ජම්බුදීපේ ඉඳලා මෙහෙට ඇවිල්ලා විනයං තේ වාචයින්සු තේ ඒ අය තේ කියන්නේ මේ ඉස්සල්ලා කියපු කට්ටිය වාචයින්සු කියන්නේ ඉගැන්නුවා කාටද පිටකං තඹපණේ තේ තඹපන්නියා තඹපන්නි දීපයේ දී විනය පිටකේ ඉගැන්නුවා ඒ අය ඇවිල්ලා තඹපන්නි දීපේදී විනය පිටකේ ඉගෙන වාචේති කියලා කියන්නේ උගන්වනවා ආයස්මා ආනන්දෝ යථාසුතං යථාපරියත්තින් ධම්මං පරේසං දේසේති දේසේති කියන්නේ එකක් වාචේති කියන්නේ තවත් එකක් දේසේති කියන්නේ දේශනා කරන චක්ක නිපාතේ අංගුත්තර නිකායේ ආනන්ද සූත්‍රේ ඊට පස්සේ වාක්‍ය වෙනවා ආයස්මා ආනන්දෝ යථාසුතං යථාපරියත්තං ධම්මං පරේසං වාචේති අනිත් අයට උගන්වනවා මෙතන වාචේයින්සු කියන්නේ අතීත කාලේ අවුරිෂ්ඨ එක ඒකේ අතීත කාලේ තුන්වෙනි විභක් පටම පුරුෂ ප්‍රථම පුරුෂ බහුවචනේ වාචේයින්සු විනයං තේ තඹපන්නියා දම් තඹපන්නි දීපයේ දී විනය පිටකය ඉගැන්වූහ කාටද ඒ විතරක් නෙවෙයි නිකායේ පංච පංචනිකායි සත් ප්‍රකරණ මෙතන තමයි යා කියන්නේ මේ කෑලි මෙහෙම යාට ඕන හැටියට නවා ගන්න මේ විභක්ති වලට තේරුම් නැහැ දැන් මේ අර කවුද අත ගන්නවා ඒක යකා the devil can recite the scripture for his purpose යකා පොත කියවන්නේ යකාට ඕන හැටියට මම දන්නේ නැහැ මොන යකා කියලා කොයි යකා කියෙව්වත් වැරදි මම කියන්නේ මෙතන ඉන්න විද්‍යාර්ථියෝ වයස් මට්ටම් එක එක පුළුවන් ඒක සීනියොරිටි වෙන්න පුළුවන් කවුරුණත් එහෙම මේ කරන්න අවශ්‍ය නැහැ විනයන්තේ වාචීන් සූපිටකන් තඹපන්නිය ඉන්ට පස්සේ මිහිඳු හාමුදුරුවෝ කාට දිගන්නේ අරිට්ටෝ මේධාවී තිස්ස දත්තෝච පඬිතෝ විසරදෝ කාලසුමනෝ තේරෝච දීගනාමකෝ මේ අය දැන් විනය පිටකේ ඉගෙනුවා මේ අයට මහා මහින්ද හාමුදුරුවෝයි දේවනම්පියස රජුරෝයි අතර සංවාදයක් යනවා අනුරාධපුරයේ ඔක්කොම පිටවල මහා මේග වණය ගැන ඔක්කොම පරිත්‍යාග කළා අහන ප්‍රශ්නයක් මහා මහින්ද හාමුදුරුවන්ගෙන් රජතුමා පතිට්ඨිතන්නු කෝ බන්තේ තඹපන්නි දීපේ සාසනං තඹපන්නි දීපේ සාසනය දැන් පිහිටියද පතිට්ඨිතම් මහරජ සාසනං මූලාසි මූලාණි 50 නතාව ඕතින්න නි සාසනේ පිහිටිය හැබැයි මුල් ඇද්ද නැ කදාපන බන්තේ මූලාණි ඕතින්නාති නාම භවිෂ්‍යති කවද්ද ස්වාමින් වහන්සේ ලංකාවේ සාසනේ මුල් මුල් බහින්නේ යදා මහරජ තඹපන්නි දීපිකානම් මාතා පිතුන්නම් ජාතෝ ධාරකෝ කවදාරි දඹදිව මේ සෝරි දඹදිව තඹපන්නි දීපේ ඒ අම්මා තාත්තට දා උපන් දරුවෙක් තඹපන්නි දීපේ පබ්බජිත්වා මෙහෙදි මහන වෙලා තඹපන්නි දීපේ ඒව විනයං වාචිස්සති තඹපන්නි දීපේම අනිත් අයට විනය උගන්වන්නේ කවදද අන්න එදා තමයි තදා මූලාණි ඕතින්නාති නාම භවිෂ්‍යති ඒ නිසා අපි දකිනවා අද තූපාරාමේ එතන ඒ තූපාරාම ඉදිරියේදී අරිට්ඨ හාමුදුරුවෝ මහා මහින්ද හාමුදුරුවන්ගේ විනය ඉගෙන ගත්තා ඉගෙනගෙන අරිට්ඨ හාමුදුරුවෝ 500ක් ලංකාවේ හාමුදුරුන්ට විනය දේශනා කරනවා. ඉතින් මේවයි සිද්ධිය මේකයි කතාවක් නෑ මේව. ඊළා තිස්ස දත්තෝච පඬිතෝ විසරදෝ කාලසුමනෝ තේරෝච දීග නාමකෝ. පුනරේව කාලසුමනෝ නාගත්තේරෝ බුද්ධරක්ත මේ එන්නේ પરම්පරාව. එහෙම වෙලා චූල නාග හාමුදුරුවෝ එනවා. මේ කියන්නේ දැන් අපි කතා කරේ මේ අය හිටියේ 3 වෙනි සියවසේ ක්‍රිස්තු පූර්ව. දැන් මෙතෙන්ට එනකොට පළවෙනි සියවසට ඇවිල්ලා. ක්‍රිස්තු පූර්ව. වට්ටගාමේ හිටි පළවෙනි ශතවර්ෂයට ඇවිල්ලා මේ හරියට එනවා. දම් ඕ ක්‍රිස්තු වර්ෂය ඇවිල්ලා දැන් මේ પરම්පරාව. දැන් අපි මේකෙන් තමයි සමන්ත පාසාදිකාවට ගන්න. එතුමා මේ මං කියපු පරිවාර පාළි විස්තරේ දැකලා නැහැ, දන්නේ නැහැ, අහලා නැහැ. දැන් දකින්න පුළුවන්, අහන්න පුළුවන්, කියවන්න පුළුවන් කැමතිනවා. දැන් මෙන්න මේ මේ විදියටම මේ ගාථා ටික සමන්ත පාසාදිකාවට ගන්න. මේ දකින්න මේ ඒවමයි දෙවනි සමන්ත පාසාදිකාවේ නෙමෙයි ඉස්සල්ලා මෙන්නේ ගාථා ටික පරිවාර පාළි ඊට පස්සේ මෙතෙන්ට. විනයන්තේ වාජීන්සු පිටකන් තඹපල්ලි. එතකොට දැන් මේ මොකද්ද කියන්නේ? මේ මහාචාර්යතුමාට අනුව මෙන්න මේ කාලේ හිටපු හාමුදුරුවරු ඉන්නේ ධම්මපාලිත ක්‍රිස්තු පූර්ව සෝරි තමයි මේ මොකද ක්‍රිස්තු වර්ෂ පළවෙනි සියවසේ ඒගොල්ලෝ මෙහෙම ගිහිල්ලා තියෙනවා කාල තරණය කරගෙන අවුරුදු 250ක් විතර පිටිපස්සට ගිහිල්ලා තියෙනවා ගිහිල්ලා මෙහෙම ක්‍රමයක් මම දැනගෙන හිටියේ නෑ නේ මේ මෙහෙම එකක් ඒ කියන්නේ ඕන තැන් වලින් දාලා ඒ විදියට ගන්නවා සිංහාවලෝකනේ කියලා චිත්‍රපටියක් තියෙනවා. ඒ චිත්‍රපටිය නම් මෙහෙම එකක් වෙනවා. දැන් මේ
ඒ කියන්නේ මොකද්ද දන්නවද? ඒක බලපු අය දන්නවා මෙතන ප්‍රභාත්ලා ඉන්නවා. ඒක වෙන්නේ එංගලන්තේ සුද්දෝ ඇවිල්ලා ලංකාවේ ආයට අභියෝග කරනවා මැච් එකක් ගහලා දිනන්න කියලා මේ කෙටියෙන් කතාව කිය. 1948. හරිද මන්? 48 ඒ වගේ. මොකක්ද ගන්න? 48. ඊට පස්සේ දැන් ගමේ මිනිස්සු මැච් එක දිනුවොත් මේ සුද්ද පරාජය බාර ගන්නවා. මේක ලංකාවේ ලංකාවේ මිනිස්සු ක්‍රිකට් දන්නේ නැහනේ. ඊට පස්සේ මේගොල්ලෝ මොකද කරන්නේ මේ චිත්‍රපටයේ රණු සිංහාලෝකනේ අර ක්‍රිකට් කණ්ඩායම 2011ට එනවා. 1948 ඉඳලා. ඇවිල්ලා දිල්ෂාන් තිලකරත්නගෙන් අලුත් ටෙක්නික් ඉගෙනගෙන යනවා. දිල්. එතකොට මොකද 1948 ජීවත් වෙච්ච සුද්දෝ මේ මේ 2011 ටෙක්නික් දන්නේ නැහනේ. දිල්ෂාන් තමයි 2011 දී ටෙක්නික් ඉගෙන දිල් ස්කූප් එක එහෙම දන්නෝනේ අර එයාගේ වෙනම එකක් තියෙනවා අර ඔහොම දාන එකක් තියෙනවා අර ඔහොම දාන එක උගන්නලා ඒගොල්ලෝ ගිහිල්ලා මේගොල්ලෝ ගිහිල්ලා 2011ට ඉගෙනගෙන ගිහිල්ලා අන්න 1948 සුද්දන්ට ගහලා සුද්ද පරද්දෝ හැබැයි එතන අවුරුදු 63යි මේක අවුරුදු 250ක් මේකේ අනිත් පැත්ත නොපිටි නෙගටිව් යන්නේ මේක මෙයා කරන්නේ අවුරුදු 250ක් විතර මේ මෙහෙ ධම්මපාලිත හාමුදුරුවෝ ගෙන්නවනවා අනිත් පැත්තට මෙහෙ හිටියයි ගෙන්නවනු ගිහිල්ලා මිහිඳු හාමුදුරන්ට විනය උගන්වනවා අත බලා පැච් දමනු ලැබේ කියලා මට මතක් වෙනවා ඒ කියන්නේ අපේ පැත්තේ තිබුණා එක ළඟ මේ කොමියුනිකේෂන් එකකුයි මේ සඳහන් බලන තැනකුයි එක ළඟ ඊළඟට ටයර් කඩියකුයි ओके बोर्ड टीक बलागण हेन्दावटे बलागण अहिंसक मनुष्य मे सार नगे नम चुट्टा विनाकल की नम तेत इक ये बोर्ड अर एक हालती है विष्णु मूर्ति हंग हंद हंबल नु ले अर हंद हंगे अर हेबील लाइनमें कर नु लेदम ले विष्णु मूर्ति रीलोड दम कम्युनिकेशन दाहद में पेटल मे मन से पुलांग उदय अटवल दिब उदय बल को विष्णु मुहूर्ति दम मारुगल अत बल रीलोड दम किसी संबंध अण विष्णु मुहूर्ति हेट मे मंदे इन मेहमे आवे नी ඉන්න කිව්වනේ මෙතන ඉන්න ස්වාමීන් වහන්සේලා දන්නවා අපි ඉන්න කියලා කිව්වා. මෙන්න මේ විදිහට තමයි මෙන්න මෙතන එකක් තියෙන. මෙතන ලණිකර දැන් අපිට කාටවත් පැහැදිලි වුණේ මොකද්ද? මහා මහින්ද හාමුදුරුවෝ අරිට්ට හාමුදුරුවෝ ඇතුළු අයට විනය ඉගැන්නුවා. ඊට වඩා දෙයක් තිබුණේ නැහැ. තඹපන්නේ පිටකේ කියන්නේ අර මෙහෙම විනයං තේ තඹපන්නියා විනයං පිටකං වාචින්සු. මේ ඇයි මේ තැන් තැන් වලට දාලා තියෙන්නේ? මෙට්‍රිකල් ලයිසන්ස් වලට. යුජෝර් ජේන සරිද්ධාර්තු පත්‍යවක්ත්‍රම් ප්‍රකීර්තිතම් ඒක තමයි ඒ ක්‍රමයට මේක හදන්නේ ඒවා අපි ශිෂ්‍යයන්ට නම් මේ උගන්වන්න මට විස්තර කරන්න වෙලාවක් නැහැ ගාතාවක මේ පද්‍යවල ගුරු ලඝු පිහිටන ක්‍රමයක් තියෙන ඉතින්දි මෙතෙන්ට දාන්න බෑ තැන් තැන් මාරු කරනවා ඈ මාරු කරාම ඒක දන්න කෙනා තේරුම් ගන්නවා අනිත් අම්බපන්ණිය අපිට කම් මෙතන තියෙන විභක්තිය භුම්්‍යාර්ථේ සප්තමී විභක්තිය ඒ බව අපි දැක්කා මේ බල තියෙන ඉගෙන කරපු පරිවර්තන මේ ඡේදය अभी दखन एन ए जैविक्रम सर अभी दखन मुलू लोकमे लंका पंडित मे एन ए जैविक्रम सर मेक पिवर्तने बलन दे टोट द विनय पिटक इन तंब पाणी इन तंब पाणी टोट मेव हरी पेहदली नम मम्मी मेवगे दाणीन ती आट मे तव दन गे मेव बलवत्ती अहलवत्ने लिटरेचर रिव्यू फेल अध्ययन वाले එවනාට මෙතුව මන් දන්නේ අනිත් පශ්චාත් උපාධි ශිෂ්‍යන්ට මොනවා කියනවද කියලා ලිටරචර් රිවියු කියලා කරවන්න කියලා. ලිටරචර් රිවියු කියන්නේ මේවා. කිසියම් ගාතයක් දෙයක් බලනකොට ඒ ගැන ලියවිච්ච එක පරිවර්තනය කරපු ආකාරය බලන්න ඕන. මේ මොන අවුරුද්දද? 1962. ටෝට් කියලා තියෙන්නේ. ඒ කියන්නේ කවුද දේ? මෙන්න මේ කට්ටිය. මහින්ද හාමුදුරු, ඉත්‍ය හාමුදුරු, උත්ත්‍ය හාමුදුරු, ඒගොල්ලෝ දේ ඔව්හු ටෝට් ද විනය පිටක ඉන් තඹපන්නේ. जीवित कालम बुद्ध धर्म लंडने हिटपु मे ईबी हो मेथिनी अद काले अमरावती पंसला मे आगे परंपरा वटाईती वासगम होन इतकोट मुल विनय पिटक इंग्लिश परिवर्तने के लिए कांताव इवितर मध्यम निकाय मिडल एंड सेयिंग्स ऑफ द बुद्ध अमारुम वेडक्कला पुदुम वेडा मुकद्द बुद्ध वंस अट्टकथाव मधुरत्व विलासिनिय क्लारिफायर ऑफ स्वीट मीनिंग के लिए इंग्लिश पेरलो एक हरी अमारु पोतक परिवर्तन
මිස් හෝන පරිවර්තනය කළෙත් මෙහෙමයි ටෝට් ඈ ටෝට් විනේ පිට ඉන් තඹපන්නි මෙතන තියෙනවා මේ හාමුදුරු ටෝට් මේ අපේ කෙහෙල් වතුගොඩ රතන ජෝති හාමුදුරු මේ උන්වහන්සේ පරිවර්තනය කරන්නේ ඔහු හෙළ දිව්හි විනේ පිටකය හැදෑර වූ හරි පැහැදිලි ඉතින් සිංහල බෑ ඉංග්‍රීසි බෑ පොපනවාදෝ පාලි භාෂාවනේ මේ තියෙන්නේ සාරත්ත දීපිනි දිමුලාගලම් සාරිපුත්ත හාමුදුරුවොත් විමති විනෝදනි ටීකාව කරපු කස්සප හාමුදුරුවොත් මේ තඹ පන්නියා කියන වචනේ තේවරපු විදිය බුම්ම වචනම් කියන්නේ සජ්ජායනාවට භූමිය සැපෙව්වේ තඹපණි මනද තඹපණි එකක් නෙවෙයි දැන් පැහැදිලි වෙච්චර ඒවා කියන්න වැඩ නැහැ ගාථාවේ ආකෘතිය ගැන මම කතා කළා දැන් මෙන්න යෝනක ධම්මරක්කිත හාමුදුරුව ගැන කතා අවසානංගේ ඒ යෝනක ධම්මරක්කිත හාමුදුරුව පිළිබඳව මහා විශාල මිත්‍යාවක් ගොඩනගනවා ඒ මිත්‍යාව ගොඩනගන් බලන්න ඉස්සලා අපි එතුමායිම එක කියන හැටි අහලා බලමු වැට හුණා වැට හුණේ මොකද මේ බුද්ධ ධර්මයේ ගැන මේ
පිරිසිදු බුදුදහම පිළිබඳව මේ රටේ අය දැනගෙන හිටියා. විභංග අටුවාවේ තියෙනවා මේකට හොඳ උදාහරණයක්. විභංග අටුවාවේ එක තැනක කියනවා මේ එක්තරා වික්ෂුන් වහන්සේ කෙනෙක් මේ රුහුණු පළාතේ ඉන්නවා. උන්වහන්සේ වැඩම කරනවා ඉන්දියාවට යෝනක ධම්මරක්කිත කියන හාමුදුරුවෝ. එතකොට යෝනක ධම්මරක්කිත හාමුදුරුවෝ කියලා දැම්මේ ධර්ම ප්‍රචාරයේ ගමනේ ගිය ස්වාමීන් වහන්සේ කෙනෙක්. අද මේ දුහාමුදුරුවෝ මෙහෙට වැඩම කරා. කාශ්‍යප ගෝත්‍ර හාමුදුරුවෝ තව තියාකට වැඩම කරා. මෙතන හිමවද්දේශයට වෙන්න ඕනේ මේ යෝනක ධම්මරක්කිත හාමුදුරුවෝගේ. එතකොට මේ මේ භික්ෂුන් වහන්සේ අපේ භික්ෂුන් වහන්සේ ගිහිල්ලා යෝනක ධම්මරක්කිත හාමුදුරුවෝ හැමෝම ප්‍රශ්නයක් අහනවා. මේක විභංග අටුවාවේ තියෙනවා. මම හදලා කියන කතාවක් නෙවෙයි. අහන්නේ මොකද්ද ස්වාමීනි? ඔබ වහන්සේලා දේශනා කරන ධර්මයයි අපි අපේ ධර්මයයි අතර වෙනසක් පේනවා. මේකට හේතුව මොකද්ද? මේ මේ කියන්නේ මොකද්ද? ලංකාවේ තිබුණ ධර්මයයි යෝනක ධම්මරක්කිත හාමුදුරුවෝ දකින ධර්මයයි අතර වෙනස්කමක් තියෙනවායි කියලා මේ මේ ස්වාමීන් වහන්සේ ප්‍රකාශ කරන යෝනක ධම්මරක්කිත හාමුදුරුවන්ට. හැබැයි යෝනක ධම්මරක්කිත හාමුදුරුවෝ මේකට දීපු උත්තරේ මොකද්ද කියන එක විභංග අටුවාවේ සඳහන් කරලා නැහැ. එතකොට දැන් මේකෙන් අපිට පේනවා මේ විදු මහරහතන් වහන්සේ මේ පිටක් වෙන්න කලින් ඔය පිටක්තු කාලේ මේ රටේ හිටපු භික්ෂුන් වහන්සේ කෙනෙක් එහෙට යනවායි කියන එක මොකද මේ අදහස් කරන්නේ? අපි භික්ෂුන් වහන්සේ ඉඳලා තවත් ඒ වගේම බොරු මුලක් තමයි ඊ දැක්කේ අපි වීඩියෝ දෙකේ. දැන් පළවෙනි එකේදී අපි දැක්ක යෝනක ධම්මරක්කිත හාමුදුරුවෝ යෝනක දේශයට ගියා කියලා කියනවා. අපි එහෙම එකක් දන්නේ නැහැ. මොකද අපි දන්නේ එතුමා මේ යෝනක ධම්මරක්කිත හාමුදුරුවෝ අපරන්ත දේශයට ගිය බව. හැබැයි දෙවෙනි වීඩියෝ එකේදී කිව්වා යෝනක දේශයට නෙමෙයි යෝනක ධම්මරක්කිත හාමුදුරුවෝ හිමවන්ත දේශයට යන්න ඇති මගේ හිතේ කියලා කිව්වා. ඇත්තම ගියේ අපරන්ත දේශයට. වෙන්නේ මොකද්ද මෙතන? අපිට මේ යෝනක ධම්මරක්කිත කියන නම අපිට හුඟක් අවස්ථාවල අපිට හමු වෙනවා. අපේ තේරවාදී ග්‍රන්ථවල නිතර නිතර අහු වෙනවා. යෝනක දේශයෙන් කවුරු හරි ඇවිල්ලා මහණුනා නම් එයාගේ නම ධම්මරක්කිත නම් එයා යෝනක ධම්මරක්කිත තමයි එයාගේ නම. එක්කෙනා නෙමෙයි ගොඩක් ඉන්න. මේ වෙලාවේ හැටියට මම දෙකක් තුනක් ලකුණු කරා. මේ හදලා කියන කතාවක් නෙමෙයි කියලා කිව්වා. විභංග අටුවාව මේ මයි ළඟ තියෙනවා. මේ අටුවාව නෙමෙයි කොයියම් අටුවාවකවත් මම මේ කියන කතාව මේ තියෙනවා කියලා ගෙනල්ල පෙන්නුවොත් මම රස්සාවෙන් අස් වෙනවා. මම ඔයිට ඉස්සෙල්ලා කිව්ව උතුර කට්ටිය කෝ භයානක වැඩි මේ වගේ දේවල් කියන්න එපා කියලා. අර පාලි මෙහෙ හදලායි කියලා මේ එක මිනිහෙක්ව අපිත් හම්බ වෙනවා හෙට අනිද්දා. මේ ඉන්නවද දන්නේ නැද්ද? යෝනක ධම්මරක්කිත හාමුදුරුව අපිට හම් වෙනවා පළවෙනි ක්‍රිස්තු පූර්ව මේ තුන්වෙනි සියවසේ. මේ පළවෙනි යෝන ධම්මරක්කිත හාමුදුරුව උන්වහන්සේ මොකද උන්වහන්සේ තමයි තුන්වෙනි ධර්ම සංගායනාවේ ප්‍රතිඵලයක් විදියට අපරන්ත දේශයට ගියේ. අපරන්ත දේශයට ගිහිල්ලා අග්ගික්ඛන්දෝපම සූත්‍රය දේශනා කළේ උන්වහන්සේ. ඒ බව මහා වංශයේ සටහන් කරන විදිය වම් පැත්තේ තියෙනවා, දකුණු පැත්තේ තියෙනවා. ඒක සමන්තපාසාදී කට්ට කතා වෙන විදිය පැහැදිලි. මම කියන්න ඕනේ ඒකේ තියෙන්නේ යෝනක ධම්මරක්කිත හාමුදුරුව යෝනක දේශයට ගිහිල්ලා අපරන්ත දේශයට ගිහිල්ලා අග්ගික්ඛන්දෝපම සූත්‍රය දේශනා කළා කියලා. සමන්තපාසාදී කවත් මේ හාමුදුරුව ජීවත් වුණේ ක්‍රිස්තු පූර්ව තුන්වෙනි සියවසේ. ඊට පස්සේ අපිට හමු වෙනවා ක්‍රිස්තු දෙවනියට මම නම්බරයක් දැම්මා. ක්‍රිස්තු පූර්ව පළවෙන සියවසේ මේ රුවන්වැලි සෑයේ ස්වර්ණමාලි චෛත්‍ය වැඩ ආරම්භ කරන දවසේ යෝනක දේශේ ඉඳලා යෝනක ධම්මරක්කිත හාමුදුරු ආවය කියලා මේ භික්ෂුන් වහන්සේලා 3000ක් එක්ක මේ ඒක තූප වංශේ වාර්තා කරන විදිය. මේ හාමුදුරු හිටියේ ක්‍රිස්තු වර්ෂ පළවෙනි සියවසේ. දැන් කලින් හාමුදුරු හිටියේ ක්‍රිස්තු පූර්ව තුන්වෙනි සියවසේ. ක්‍රිස්තු පූර්ව පළවෙනි සියවස. දැන් ඒතර අවුරුදු 200ක විතර වෙනසක් තියෙනවා. ඊළඟට මේ අපි දකින තුන්වෙනි ධම්මරක්කිත හාමුදුරුව මුන්වහන්සේ තමයි මේ අපි දැන් කතා කරන්න යන්නේ. උන්වහන්සේ හිටියේ පස්වෙනි සියවසේ. උන්වහන්සේ හමු වෙන්න තිස්ස හාමුදුරුව යනවා. පුනබ්බසු කුටුම්බික තිස්ස හාමුදුරුව කියලා එක්කෙනෙක්. දැන් මේකෙදි වෙන්නේ මොකද්ද? මේ තුන් දෙනා එකට
දැන් සෝමදේව මහාචාර්යතුමා කරන්නේ අර ඒක වැඩේ කරන්න පුළුවන්නේ මේ මේ පස්සෙනි සියවසේ ජීවත් වෙච්ච මේහා මුදුරෝ යවනවා අරහෙට අරහෙ ඈඳනවා දැන් එහෙම අහුණ කෙනෙක් දන්නවා එක නම තියෙන ගොඩක් අය ඉන්න ඕනම සාහිත්‍යක එහෙම අපේ පාලි ත්‍රිපිටකේ අචේල කස්සප හා කියලා නමින් තුන් දෙනෙක් ඉන්න එකම විදිය අචේල කස්සපල තුන් දෙනා අචේල ඈ කාලිදාසලා හය දෙනෙක් ඉන්න අචේල කස්සපල තුන් දෙනායි ඒ කියන්නේ තුන් දෙනා බව දන්නේ තුන් දෙනා සූත්‍ර තුනක් අහලා තුන් විදියකට රහත් වෙනවා කස්සප සීහනාද සූත්‍ර දීගණිකායේදී අචේල කස්සප රහත් වෙන්නේ එක විදියකට අචේල කස්සප සූත්‍රය සංයුත්ත නිකායේ දෙවනි කොටස ඒකෙදි තව අචේල කස්සප කෙනෙක් ඉන්නවා එයා රහත් වෙන්නේ තවත් විදියකට මේ තවද මේ චිත්ත සංයුත්ත සංයුත්ත නිකායේ තවත් අචේල කස්සප කෙනෙක් ඉන්නවා එයා රහත් වෙන්නේ තවත් විදියකට ඒ කියන්නේ තුන් එකම නමින් තුන් දෙනා ඉතින් මේක මේ අනුව ගියොත් කෙනෙකුට කියන්න පුළුවන් නෑ එක මෙක්කෙනා තමයි එක්කෙනා තුන් විදියකට රහත් වෙලා තියෙන තුන් පාර ඒ වගේ මොහ මොහත් අපි බලමු මේ ඡේද දිහා මේ සම්මෝහ විනෝදිනිය මෙතන මේ ඉන්නේ සිංහල පරිවර්තනයේ මම මේ මුල පසුබිමත් එක්ක ඇලුසීස්ක තොරණ වගේ එකනේ මේක එක පාට මේ අපි මෙතන ඉඳලා කතා කරනවා මේව අවශ්‍ය වුණත් අපි කියනවා විභංග අටුවා මං වේගෙන් පරිවර්තනය කරයි යන්නම් අපිට අරහත් ඔව් මෙතන පාලි කියවන්නේ යන්නේ රහත් මෙතන කියන්නේ කෙනෙක් චතුපටි සම්බිදා හිමි වෙන්නේ කොහොමද කියලා ඒකට මේ හේතු වෙන කාරණා පහක් තියෙන්නේ ඒ කාරණා වලින් එකක් තමයි රහත් තත්වයට එනකොට කෙනෙකුට අර්ථ ධම්ම නිරුත්ති පටිපාන ප්‍රකට වෙනවා තව කෙනෙකුට ධර්මයේ ප්‍රගුණ කිරීමෙන් ප්‍රකට වෙනවා තව කෙනෙකුට ධර්මයේ ඇසීමෙන් ඔහොම දැන් මෙතන කියන්නේ රහත් තත්වයට පත් වෙනකොට සමහර අයට පටි සම්බිදා ප්‍රකට වෙන විදිය ඒකට උදාහරණයක් විදියට දෙන්නේ මේ තුන්වෙනි කවුද යෝනක ධම්මරක්කිත හාමුදුරුවන්ගේ සම්බන්ධ පුවත පුනබ්බසු කුටුම්බික පුත්ත ඒ කියන්නේ කෙලඹිය පුනබ්බසු කියන කෙලඹිය කිට එයාගේ මේ පුතෙක් වෙන්න ඕන තිස්ස හාමුදුරුවන්ට එහෙම වුණා මේ කියන්නේ රහත් තත්ත්වයට පත් වීම උන්වහන්සේ මොකද කරේ තම්බපන්ණි දීපේ බුද්ධ වචනං උග්ගන් හිත්වා තම්බපන්ණි දීපේදී බුද්ධ වචන ඉගෙනගෙන ලංකාවේ පරතීරංගන්ත්වා පරතීර කියන්නේ ඔව් ඊතර කියන්නේ ඉන්දියාවම නෙවෙයි වෙන කොහේ හරි වෙන්න පුළුවන් දැන් එතුමා කියනවා වුණා මේ ඉන්දියාවට ගියා යෝනක ධම්මරක් ඒ ඔක්කොම ප්‍රලාප බව තේරෙනවා ගිහිල්ලා යෝනක ධම්මරක්කිත හාමුදුරුවෝ ගාව බුද්ධ වචන ඉගෙන ගත්තා එහෙම ක්‍රම තිබුණා එහේ ඉඳලා මෙහේ ඇවිල්ලා ඉගෙන ගන්නෝ එහේ කියන්නේ වෙන මේ දීපෙන් ඔබට යනවා ගිහිල්ලා එහෙදි හදාරනවා අපි කලින් දේශනේදී කතා කර බ්‍රාහ්මණ තිස්ස සාධක මේ කාලෙදිත් පරතරට ගිහිල්ලා ධර්මයේ රැකගත්ත ඉන්දියාවට කියලා කියන්නේ නැහැ ග්‍රන්ථය. ග්‍රන්ථය කියන්න දෙයක් අපි කියන්න අවශ්‍ය නැහැ. ගිහිල්ලා බුද්ධ වචන ඉගෙනගෙන ගිහිල්ලා ආපහු ලංකාවට පැමිණෙනවා. උග්ගන් හෙත්වා ආගච්ඡන්තු නැවත පැමිණෙන. නාවං අබිරූහණ තිත්තේ. දැන් බලන්න එතුමා කියපු කතාව තියේද කියලා මේ කොහේ හරි. නැවට ගොඩ වෙන තොට නැව තොටේදී ඒකස්මින් පදේ uppanna kankho. එක පදයක් ගැන සැකයක් කරනවා. මොකද්ද මේ තිස්ස හාමුදුරු ගියා යෝනක ධම්මරක්කිත හාමුදුරු හම් වෙන්නේ. ගිහිල්ලා ධර්මයේ ඉගෙන ගත්ත ගිහිල්ලා ආපහු ඉගෙනගෙන එනකොට තොටේදී නැව් තොට පොලේදී ප්‍රශ්නයක් ආවා එක පදයක් ගැන ආපහු හිතුණා යෝජන සතමක් ගන්නිමත් තිත්වා යොදුන් 100ක් පාර දිග පාර ගෙවාගෙන ඇවිල්ලා තිබුණේ නිවත් තිත්වා ආපහු හැරිලා ආචාර්යස්ස සම්තිකං ගච්ඡන්තු දැන් හැරිලා යනවා ආපහු අර මොකද යොදුන් 100ක් දැන් මේ ලංකාවට එන්න ආවේ යොදුන් 100ේ ගෙවලා ආපහු යනවා කොයි රටද දන්නේ ඉන්දියාවේද එහෙම කියන්න බෑ අපිට එහෙම ආපහු මේ යනවා මේ එක පදයක සැකය දුරු කරගන්න ඒ එහෙම තමයි පද ගැන ආදරය අය පිලොලොජිස්ලා ඒ කියන්නේ මේ පද ගැන ආදරය කරන්නේ නැති කෙනාට මේ බෑ කියලා නිවන් දකින්න බෑ කියලා බුදුහාඳුරු කියනවනේ වීත තන්හෝ අනාදානෝ නිරුත්ති පද කෝවිදු අක්ඛරාණං සන්නිපාතං යඤ්ඤා පුබ්බ පරාණිච අක්ෂරවල පෙරපර පිහිටි සවේ අන්තිම ශාරීරෝ මහා පඤ්ඤෝ මහා පුරිසෝති උච්චති ඒ නිසා එහෙම කෙනෙක් වෙන්නේ නැති ඒවට ආදරය කරන මොකද පද තේරුම් ගන්න නැතුව ධර්මයේ තේරුම් ගන්න බෑනේ ආපහු යනවා ගුරු ආචාර්යස සම්තිකං ගන්ත්වා අන්තරාමග්ගේ ඒකස්ස කුටුම්බිකස්ස පඤ්ඤං කතේසි ඒ අනගමනුත් ප්‍රශ්න විසඳ විසඳ තමයි ගියේ ආපහු මේ ගුරු මේ කුටු යෝනක ධම්මරක්කිත හාමුදුරු හමු වෙන සෝ පසීදිත්වා පැහැදීමටපත් වෙච්ච ඒ කෙළඹි පුත්‍රයා අර මගදී යනකොට ප්‍රශ්න විසඳුවා එයා තාම මේ ගුරුවරයා හම් වෙන ආපහු යන ගම යෝනක ධම්මරක්කිත හාමුදුරුවන්ගෙන් අර ප්‍රශ්නේ ගැන निराකරණය කරගන්න
धर्म गटलूक्ति सतसहस घनिकां कांबलांगदा लाक्ष्य कठिन वस्त्र शिवरूपिणी से हिम वस्त्र वटिन वस्त्र भिक्षुण हाँसीट पूजा करण सिरता तिब्बुना बाहिति का सूत्र बेलव मेक पेन तब दुट रजतुमा राज सलुअर मे मेक लाक्ष्य कठिन तिस्सहाम मुखद कले अर लाक्ष्य कठिन सलुगिन गुरु तमंगे यौनक दम रखित हाँट दुन दर दुनहाम ये हाँ मुखद करे वासी की अने व्यायानी मे अत पिहटकी अन्नी दंकाल वासी के लिए व्यायटकी अटपिरी कक्तम वासी व्याया दुन तुंदे मिहटी अटपिरी व्याय व्याया मनोक व्याय हो पड़ी पिहि एक मुखद करे यार लक्ष्य कटना शिवर कपल 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 कोटल कोटल मुखद करे तमंग इंदगण तन मे मे दम मे इंदगण गणंग शिवरातरा एक शिवर मैं तन याट दाणी लखनति एक परीभंड बट पत्करा कुशन ये मुखद हेम कले अम्हा मुखद मे लक्ष्य कटना शिवर शिवर मई एवट एलेन्नोन्याकिन पनवीडी अनागत परंपरा वट दोनिस अम्हाकंगतमग्गं आवज्यत्वा अनागते सब्रह्मचारिनो पटिपत्तिं पूरे तब्बं मञ्ञिसन्ति यौनक दमरकित हामुदुरु हितुवा अपि मे करपु पिलिवेल अपि पे पिलिवेल पिलिवेल कियन्ने मोकद्द उन्वहांसे सिवुरा वटिन सिवुरु दक्कम एवट ओन तरं ऐलुने नै कियन एक देन्न इदिरी अयट ए निसा ए अयट मे ओल्लोत् प्रतिपत्ति गरुक वेयि मे लाभ पस्से एलवन एकक् नै कियला हितागेन तमयि अरम करे अर वटिन एक प्रश्न मनोवादन अरे सोमदेव महत्या महापुदुम संवाद अभी धर्मे मे सिंहलंकन वाल पालींकन मुखद मे दिखे विनस भाषा प्रश्न अतिमेक दी मे की दंग अभी दंगन दिन मेन मेन लंकाउट बेस मित्र रईवल चेती अंगन सम्मजन वेला दंग वालिका विहारी चैत्य अमदीन वेला वालिक विहार पत्वा सम्मज ए विहारी टविल दंग मिदुल अमदीन तस् सम्मजित अट्ठानंदिस्व मे हामुद्रो अतुगापु एमदपु तेन दकला ये विहार हिटपु हामुद्रो हितुआ इदं वीतरागस भिक्कुनो सम्मट्टट्ठान अतुगापु तेन बलल अनित्तैक मेकनं वीतरागी एक्करपु वेडा एकने ए तरं संयमयत् तिब्बा तेरस्स वीमांसनत्ताय पञ्ञं पुच्चिंसु ए भवतम ऐत्तरम पटिसंबिदा तीयेद बलागन्नत् एक प्रश्न हुआ तेरो पटिसंबिदा पत्ताय पुच्चित पुच्चित पञ्ञे कथेसि अहपु अहपु प्रश्न उत्तर दुन्ना तिस्सहामुदुर मेक तमयि मुखद्द अपि दकिन्ने तिस्सहामुदुर हिटिया परतरट गेहिल्ला योनक दम्म रक्कित मे हामुदुरंगेन धर्मे मे इगन गत्त इगन गेन आपहु वेनकोट सकेयक् आव एक पदेक आपहु गिल्ले पदे निराकरणय करन नवत आवा लंकावट दंब कोल पटुनट एच्चरयि सिंह त्रिपिटक अग्न पाली त्रिपिटक अग्न कथाकरण एक वग की मे मुखद मे 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 पोड़ पोड़ देवल की अंदर मं मंकी अनी तेन की मंकी मंगे मंकी भाई आटक मंकी मेहम मेहम दीयन मेहम संघ बंग अटू आवे हरि मोन अटू आव हर टीका हर तीन आट पेन हिम अरे रत्तर अभी मंकी रत्तर याट पहन दस्यम पेनो या मेहमे वंदन अभी पे इन वील इन मेतन देव मंडले में वील इन याट पेन भले इन मेतन पेनो सिंह भाषा प्रश्न भाषा प्रश्न तीन के लिए हुआ हेमेहुआ धर्म भाषा प्रश्न तीन तीन मैं पाली हम तीन गण सा मे कथा
वाले तत्व मेहिम अभी दंग कथाकला योनक दमरक्तहां कथाकला अभी दंग साराशे नम सोमदेव महाचार्य तुमागे मे सिंहल भाषा संपाद त्रिपिटक अक्न एक्म प्रलाप बहुकि तुमकराने पश्चिम सीवसे जीवत्व योनक दमरक्त हाँ तुंगन सीवसट मरंगे सहन दमरक्त हाँ योनक दमरक्त योनक देश चेतिय वंदन चैत्य वीम पिनीसलंकावटाप हाँ ओण तरंगिन्न अभी अट्टकता ये तरह प्रसिद्ध योनक देशे क्या चीने कीलकेन धमहर कमहर अलसंद नगरे आश्रित अलेक्सांड्रिया मंदेमरट वाल इलाट ये महत्या कीन विधियट महाचार्य तुम्हारा योनक दमरक्त हिमियो हमीमटन तीस हामद्रो मे मे प्रश्न हुआ बुद्ध धर्मे अपि लंका तिबुणे सिंहलेंक हुआ योनक दमरक्त हामद्रुगाव तिबुणे मे मे ये अतरे विनस्कांतन वाई की हुआ एक योनक दमरक्त हाँ पेहदली गल दुनल एक इसल वीडियो के उन्न दाल पेन्न बोलवा अभी यार बल के योनक दम रखित हाँ दुर्ग्य हुआ लंकावीन धर्म हेतीन धर्म तत्र से हाँ दुर्ग एक पहदली गल दुन केल की हेमेव तिबुण गुहे इलांगट अव भाषा प्रश्न अत्न के लिए हुआ के स्वामी ने बुद्धा मिगन गए भाषा प्रश्न अति बेद के लिए हुआ इवन मट अनुण तीन भाषा प्रश्न मोद तेरवाद बुद्ध धर्म इकन गना पालिक मे वगे मिथ्या प्रवाद मे गुडनगमी ओहू करा मुखद मे मे करा मुखद मे बुद्धुहाम जीवत्न कालिंद त्रिपिटक अख मे भिक्षुने सॉरी भिक्षु साहसने तिबुनायकेन एक हंसर हिटियान सिंहल बसी बुद्ध धर्मे तिबुनायकेन सीहल अट्टकत महाविहारी विनाशकलाइकेन बुद्धगोसहां पाली वर्तने पमन करंगावकिन मेहम बौद्ध अध्ययन क्षेत्र संबंधी विशाल प्रलापतम किया එතකොට අපි කියවීම සාරාංශගත කරොත් රාජසෝමදේව මහත්තයා කියවීමේ සාමය ගැන එතුමා අර්ථ විවරණයට වඩා අර්ථ ආරෝපණය ඒ කියන්නේ එක්සිජීසිස් නෙවෙයි ICGCS තියෙන්නේ ඊළඟට ඩෙවිල් කන් සයිඩ් ද ස්ක්‍රිප්චර් ෆෝ හිස් පර්පස් තියෙන හොඳටම ඒ කියන්නේ මේ මේ යාට ඕන හැටියට පොත කියවන එතුමට පාලි සංස්කෘත අතේ දැනුමක් එහෙම තියෙන බවක් පේන නැහැ මේ තියෙනව නම් ওই වගේ ඒවා කියන්නේ නැහැ ඊළඟට එතුම කරන කතා ශාස්ත්‍රීයයි ආభాසාත්මක කියන්නේ තර්ක වගේ පෙනුනට තර්ක නෙමෙයි සංදිග්ධ භාවය කියන්නේ හරි සැක සංකා සහිත මුලමෙදාග ගැලපෙන දේවල් කියන්නේ හැබැයි මේවා ඉතින් කියනකොට රස කළා හරි ලස්සනට හිමීට පැහැදිලිව හොඳ ශෛලියක් තියෙන එතුමට හැබැයි ඉතාම ආකර්ෂණීය ශෛලියක් ඒ ශෛලිය දැක්කම ඕන කෙනෙක් හිතනවා දැන් මම මේවා හදාරන්න උනන්දුවක් නැතුව මම ගෙදර හිටියා නම් සමහර විට निकांग इन्ना मम आस वेन्न तिबुना मे शोक मेन्न महाचार्यवर अने अणि महाचार्यवर आचार्यवर मनोद कुरान विश्वविद्यालय किल हेम हितेन्न तिबुना महितने दंग अभी शुभांगना किल चैत्यग्न कथा खुद हेम चैत्यतिबुण कंटक चैत्यग्न किल तीन एक महाप्रलाप्य रहतान्वहांसल सहित त्रिपिटके तिबुना किल एक भ्रांति अक्लमं किलि तंब पंडि पीटके पिलिबंद कथा वगे मिथ्या वक तेरे अर समंत पासाधिका चेदे ये अनागति अतीत गिनेम इला दमरक्त हम दुर्गन कथा वत्ते हिम सिंहल बुद्ध धर्मे हा पाली बुद्ध धर्मे गण मे विभंग टू आवि तीन वाई ए वह मे कक्ना वह इतने दमे समहर मे वक रु एन नो हेम पाल पुरा विद्या दाने पुरा विद्यावती मन विद्या एत के लिए पैस मंकी මේක නැතිව තියෙනවා කියුවහම අපිට අපිට අපි කලබල වෙන්නේ නැත්නම් කවුද කලබල වෙන්නේ මහා විහාරයේ සීහලට්ට කතා විනාශක සිංහල සීහලට්ට කතා විනාශ කරයි කියලා කියන මහ බුරු කතාවක් ඒක මහින්දාගමනයේ ශ්‍රී ලංකාවට ලැබුණ තුන්වරක් සංස්කරණය වෙච්ච ත්‍රිපිටකයක් කියලා කියන එකත් වැරදි ඔක්කොම වැරදි ඇත්තටම කතාව දැනට තියෙන තේරවාද බුද්ධ ධර්මයේ ඉගෙන ගන්න අපි කාටත් තියෙන එක ඓතිහාසික තේරවාද බුද්ධ ධර්මයේ වෙනත් බුද්ධ ධර්ම නෙමෙයි අපිට තියෙන පාලි ත්‍රිපිටකය एक बहुमंग संपूर्ण आने संप्रदाय वल्ट वही शक्ति ने मुगक संप्रदाय वल्ट वही वगे पैरणी अंग संपूर्ण कपने महामहिंद हिमियो तमय भिक्षु साहसने भेटे हुई इट पास टीका दवा सकें संगमित मेहन इन वहां से भिक्षुनी साहसने भेट हो एवं वेदने करण किसी में तर्क अपने एवं मैं त्रिपिटक अट्ट कथा कुमार रक्षा कर्मी टीका सुविशाल अर्थकथन विवरण
ආභිධර්මික විවරණ ඔස්සේ ගෙන යමින් මේව දිනු කළේ මහා විහාරයෙන් ඒ ප්‍රතිඵලයක් විදියට අද එදා මහා විහාරය කරපු එක අද වෙනකොට කුරුමේ සීම කාම්බෝජ ආදී රටවල් විතරක් නෙමෙයි පොදුවේ බෞද්ධ අධ්‍යයනයේ තේරවාද බෞද්ධ අධ්‍යයනයේ කරන සියලු රටවල් වලට එක පොදු උරුමයක් බවට පත් වෙලා තියෙනවා ඒ කියන්නේ මහා විහාරය කියලා කියන්නේ තේරවාද බෞද්ධ සම්ප්‍රදායේ මහා ගෙදර එතන තමයි පටන් ගත්තේ ඉතින් ඒ නිසා අපි මින් ඉදිරියට උනා මේ වගේ බොරු ප්‍රලාප කියනවනම් එයාගේ තනතුර බලන්නේ නැහැ එයාගේ පලාත බලන්නේ නැහැ එයාගේ වෙන මුකුත් බලන්නේ නැහැ අපි ඉදිරියට විවේචන කරනවා ඒක තමයි අපේ හැටි බොහොම ස්තුතියි අරමුණ පැහැදිලි කිරීමට අපි යොමු වුණොත් ඇත්තටම මෙහි අරමුණ මේ වෙනකොට විශාල වශයෙන් පැහැදිලි වෙලා තියෙනවා මුහුණු පොත හරහා නමුත් නොදන්නා කාරණා කිහිපයක් තියෙනවා මුහුණු පොතේ ඉන්න ඔබ වුණත් සමහර අවස්ථාවක සාවධාන නැති කාරණා කිහිපයක් අපි ඇත්තටම මේ රාජසෝම මහාචාර්ය රාජසෝමදේවයන්ගේ අර්ථකතනවල ගැටලුකාරී තත්ත්වයන් නිරීක්ෂණය කළේ කාලයක ඉඳලා ඒක තනි තනිව එකලාව අපි නිරීක්ෂණය කරමින් ඉන්න අවස්ථාවේ මේ අවුරුද්දේ අප්‍රේල් 27 හෝ 28 මට මතක විදියට අරුණ සරුත් මමත් අපේ උපුල්හෙරේ ධම්මවසහාඳුරු නන්දහාඳුරු අපි හැමෝම කණ්ඩායමක් වශයෙන් මේ පිළිබඳව අපිට ගන්න පුළුවන් ක්‍රියාමාර්ගය මොකක්ද කියන මූලික කතාබහ ඇති වුණේ අප්‍රේල් 27 හෝ 28 ඉන් අනතුරුව අපි මීට අදාළව ප්‍රතිචාර දක්වන කණ්ඩායම් පිළිබඳව සහ ප්‍රතිචාර දැක්විය යුතු කණ්ඩායම් පිළිබඳව යම්කිසි අධ්‍යයනයක් කරා මුහුණු පොතේ එය කරන පිරිසක් හිටිය යම්කිසි ආකාරයකට එයට මැදිහත් වෙමින් ඉන්න පිරිසක් සහ මැදිහත් විය යුතු ජාතික තලයේ ඉන්න විද්වතුන් පිළිබඳවත් අපි යම්කිසි අධ්‍යයනයක් කරමින් හිටියා. නමුත් අපි හදිසි වුණේ නැහැ මෙයට ප්‍රතිචාර දක්වන්න. ඒකට එක්තරා කාරණා කීපයක් තියෙනවා. මොකද මේවැනි කාරණාවලට ප්‍රතිචාර දක්වන්න එහෙම අර හිතුමනා අපිට අවශ්‍ය නැහැ. මොකද විධිමත් විය යුතුයි අපි ජාතික කාරණාවකදී ශාසනික කාරණාවකදී අවිධිමත් විදිහට ප්‍රතිචාර දැක්වීමෙන් නැවත අපි ඒකට කියනවා අරාජික වෙනවයි කියලා. අරාජික වෙන්නේ අපේ ශාසනයේ ශාසනික වටිනාකම් වැලියුස් නැත්නම් ජාතික වටිනාකම්. එනිසා අපි බොහොම විධිමත් විදිහට එදා ඉඳලා මේ පිළිබඳව දත්ත එක්රැස් කරන්නට පටන් ගත්තා. එහෙම දත්ත එක්රැස් කරමින් මේ පිළිබඳ මුහුණු පොතේ සාකච්ඡා කරන විවිධ කණ්ඩායම් පිළිබඳව අධ්‍යයනය කරමින් කාලය යන අතරේ ජූලි මාස 5 වෙනිදා ඉරිදා පත්තරේ මැදගොඩ අබේතිස්ස හාමුදුරුවන්ගේ ලිපිය පළ වෙනවා. මම හිතන්නේ මේ ලිපිය හැමෝම දකින්න ඇති. උන්වහන්සේ හැම වෙලාවෙම ජාතික මතයක් නියෝජනය කරපු ජාතික අවශ්‍යතාවයකදී ශාසනික ප්‍රශ්නයකදී ගැටලුවකදී ඉදිරිපත් වෙච්ච ප්‍රබල භික්ෂුන් වහන්සේ නමක්. මම හිතන්නේ උන්වහන්සේට මේක හොඳට සංවේදී වුණා. බොහෝ අඩුයි එහෙම සංවේදී වෙන ස්වාමින් වහන්සේලා ඉන්නවා. සංවේදී වුණාට ප්‍රතිචාර දක්වන්න ඉදිරිපත් නොවන තත්ත්වය තමයි ඇත්තම බරපතලම ගැටලුව. ඒ කියන්නේ අර සාමාන්‍ය ප්‍රසිද්ධ කීමක් තියෙනවානේ මේ දැනුම් තේරුම් තියන අයගේ නිශ්ශබ්දතාවය තමයි සමාජයේට තියෙන බරපතලම ප්‍රශ්නේ. කතා කළ යුතුය නිශ්ශබ්දව ඉන්න එක. එතකොට අබේතිස්ස හාමුදුරුවෝ ඒකට මැදිහත් වෙලා ප්‍රකාශයක් කරනවා. ඉතා පැහැදිලි කිරීම රාශියක් එක ලිපියක් ලියනවා. නමුත් ගැටලුව තිබුණේ අර අවිධිමත් බව. මම මුලින් කිව්වා වගේ අවිධිමත්ව මෙවැනි පුද්ගලයෙකුට මෙවැනි මතයකට ප්‍රතිචාර දැක්වීමේ ඊළඟ ප්‍රතිඵලය තමයි අරාජික වීම. එතකොට මේකට ප්‍රතිචාර දක්වන්නේ කොහොමද? ජූලි 6 වෙනිදා රාජසෝම දේව මහත්මයා නැවත ඊළඟ වැඩසටහනට ඇවිල්ලා මෙතුවක් හංග හංග ගහමින් හිටපු මෙතුමා මහාවංශයේ සම්පූර්ණයෙන්ම නැති වෙන තැනට සාවද්ද විදිහට අර්ථකථනය කරනවා. ඒ වෙනතුරු යම්කිසි ලැජ්ජාවකින් බයකින් මේක කරමින් හිටියා නම් ඊට පහුවෙනිදා සඳුදා දවසේ එතුමා ප්‍රතිචාර දක්වන්නේ අබේතිස්ස හාමුදුරුවන්ගේ ප්‍රකාශයට මහාවංශය ඍජුවම ප්‍රතික්ෂේප කරමින් ඒක මම හිතන්නේ අපේ අරුණ සර්ගේ දේශනය ඇතුලේ සාධක සහිතව කතා කරන නිසා මම කියන්නේ නැහැ ප්‍රතික්ෂේප කරමින් තමයි මෙතුමා ප්‍රතිචාර දැක්වේ.
ඊට පස්සේ අපිට සිද්ධ වුණා මේ දේශනය ප්‍රමාද කරන්න. ඇත්තට මේ පිළිබඳව අපි කරමින් හිටපු අධ්‍යයනයන් එක්ක අපි තීරණය කරා මේ වෙලාවේ අපි මේ කාරණාව මතු කරන එක නැවත ප්‍රධානම කියන්නේ අපි බලාපොරොත්තු වෙන ප්‍රතිඵලය ලබා ගන්න අවස්ථාවක් නෙමෙයි. ඒ නිසා තව අධ්‍යයනය කරමු කියලා. ඉන් අනතුරුවත් අපි එතුමාගේ සියලුම වීඩියෝ ඉතාම සියුම් විදිහට අධ්‍යයනය කරා. මම හිතන්නේ මුහුණු පොතේ හිටපු ඔබ හැමෝටම මේක තේරෙන්නේ නැති සෑම වචනයක් පිළිබඳවම අපි අවධානය යොමු කරමින් මේ කියන්න උත්සාහ කරන්නේ මොකක්ද, මෙතුමාගේ ප්‍රවාදය මොකක්ද කියන කාරණාව හඳුනා ගන්න උත්සාහයක් ගත්තා. මේකේ අපි දැකපු බරපතලම ප්‍රශ්නේ තමයි 2014 වර්ෂයේදී ජාතික අධ්‍යාපන ආයතනය මගින් සිදු කරපු පාසල් විෂය නිර්දේශ ප්‍රතිසංස්කරණය කිරීමේදී මහාචාර්ය රාජ් සෝමදේව මැතිතුමා ඒ ඍජුවම මේ පාසල් විෂය නිර්දේශ ප්‍රතිසංස්කරණය කිරීමේ ප්‍රබලම චරිතයක් බවට පත් වුණා. ඒ අනුව 6 වසර සිට 11 වසර දක්වා විෂය නිර්දේශවල එතුමාගේ මත එතුමාගේ අදහස් නියෝජනය කරන පරිච්ඡේද තියෙනවා. අපි ඒව පිළිබඳව මුහුණු පොතේ කතා කරලා තියෙනවා දැනටමත්. ඒ නිසා නැවත සඳහන් කළ යුතුනේ. එතකොට මේකේ තියෙන බරපතලම ගැටලුව තමයි මෙවැනි සාවද්‍ය අර්ථකථන ඉදිරිපත් කරමින් තමන්ගේ මතය නිවැරදිය කියලා මනෝලෝකයක ජීවත් වෙමින් ඒ වගේම තමන්ගේ තමන් ලබාගෙන තියෙන උපයාගෙන තියෙන தত্ত্বය පාවිච්චි කරමින් ඒ මිත්‍යා මතය පාසල් විෂය නිර්දේශයට ඇතුළත් වෙනවා. ඇතුළත් කරනවා. එහෙම ඇතුළත් කරලා මේ මතය තව ඉදිරි අනාගතයට පොවනවා. එතකොට මේ පොවන්නේ මොන මතයද කියන්නේ අපි දන්නේ නැහැ. ඒකේ ප්‍රතිඵල එන්න තව අවුරුදු 10ක් 15ක් 20ක් යනවා. මොකද අනාගත પરම්පරාව ඒක පාසල් වලින් හදාරලා විශ්වවිද්‍යාල වලට ඇතුළත් වෙනතුරු විශ්වවිද්‍යාල ආචාර්යවරු දන්නේ නැහැ. මොකද සංවේදී නැහැ. සංවේදී ඉන්ද්‍රියන් අපි සිඳගෙන බිඳගෙන. මෙන්න මේ කාරණා සමස්තය බලලා මේක කළ යුතු වැඩක් සහ විධිමත්ව කළ යුතු වැඩක් කියන කාරණාව තේරුම් අරගෙන අපි මේ පිළිබඳව සූදානමක් ඇති කරගත්ත. ඇත්තටම මේක ආචාර්ය අරුණ කීර්තිගමගේ සූරීන් මේ දේශනය සිද්ධ කරන්නේ ඉතාම විධිමත්ව සියලු දේ අධ්‍යයනය කළා. මේක හැබැයි කණ්ඩායමක් අපි සමස් කණ්ඩායමක් වශයෙන් අපි කරන ක්‍රියාවක්. හැබැයි මේ කණ්ඩායමට නමක් නැහැ. මේ කණ්ඩායමේ නිලතල නැහැ. මේ කණ්ඩායමේ සමාජිකයන් මෙන්න මේ අය කියලා අපිට ප්‍රසිද්ධියේ කියමින් කියාපාමින් යන්න අවශ්‍යතාවයක් නැහැ. ඒ නිසා අපි මම හිතන්නේ මෑත කාලීනව අපේ හිටපු පීඨාධිපතිතුමා ඉන්නවා මේ තුන්වෙනි දේශනේ ග්‍රන්ථ චෞරත්වයේ පිළිබඳව එක් දේශනයක් කළා. ඉන් අනතුරුව ආචාර්ය වල්පොල රාහුල හාඳුරන්ගේ සහ අධිකාරම් සූරීන්ගේ සාවද්‍ය අර්ථකථන පිළිබඳ මේ හෝල් එකේම අපි දේශනයක් පැවැත්තුවා. මේ තුන්වෙනි අවස්ථාව මම හිතනවා මේ ජාතික කර්තව්‍යයක්. ඒ සඳහා ආචාර්ය අරුණිකේ ගමගේ සූරීන්ගේ මැදිහත් වීම සහ දායකත්වය පිළිබඳව ශාසන හිතකාමී අපි හැමෝගේම සතුට මේ වෙලාවේ ප්‍රකාශ කළ යුතුයි.